පොහොර භාවිතය පිළිබඳව නිවැරදි තොරතුරු දෙන විද්වතුන් සම්බන්ධ කරගන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ගරු ජනාධිපතිතුමාත් මේ සභාවේ සිටින මොහොතේ මම කැමැති ඔබතුමාටත් ඔබතුමාගේ දැනගැනීමටත් පැහැදිලි කිරීමක් කරන්න සමන් ධර්මකීර්ති පාංශු සර්වභව සහ පෝෂණ කළමනාකරණ පිළිබඳ මහාචාර්ය කෘෂි විද්‍යාපීඨයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එතුමා කියනවා නැනෝ යූරියා පිළිබඳව ඒක කාබනික පොහොරක් නොවේ. ඊටාම මිලාදික. ලීටර් 2.5න් ලැබෙන්නේ නයිට්‍රජන් ග්‍රෑම් 100ක්. ඇත්ත වශයෙන්ම ගොයන් ගහට අවම වශයෙන් කිලෝ 50ක් අවශ්‍යයි. වෙන නයිට්‍රජන් පොහොර දුන්නේ නැත්නම් දිනකට 4 පාර ගානේ ස්ප්‍රේ කළත් අවශ්‍ය නයිට්‍රජන් නැනෝ යූරියා වලින් දෙන්න බෑ. මේව ගැන ලංකාවේ පරීක්ෂණ කරලා නැහැ. උස් භෝග සඳහා ඉදිඟුවැනි භෝගවලට ස්ප්‍රේ කරන්නට වෙන්නේ ඩ්‍රෝන තාක්ෂණය හරහා. අලුත් නිෂ්පාදනයක් නිසා පරිසරයට විය හැකි හානි පිළිබඳව තොරතුරු ලෝකෙත් අඩුයි. නැනෝ පෝර සඳහා SLS ප්‍රමිතියකුත් නැහැ. කාබනික කෘෂිකර්ම සඳහා වන SLS ප්‍රමිතිය නැනෝ නිෂ්පාදනය අනුමත කරන්නේත් නැහැ. එනිසා විශේෂයෙන්ම නැනෝ යූරියා දියරය පිළිබඳව මේ කරුණු කාරණා සමන් ධර්මකීර්ති මහාචාර්යතුමා මම යෝජනා කරන ඔබතුමාට එතුමත් සම්බන්ධ කරගෙන මේ පිළිබඳව වැඩිතුරු තොරතුරු ලබා ගන්න. මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙන. 1. රිවර්ස් ගැසට් තරඟය හදිසි නීතිය පාරිභෝගික අධිකාරිය වැටලීන් තුලින් පවා වෙළඳපොළ සහල් මිල පාලනය කිරීමට ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ බව රජය පිළිගන්නේද? 2. කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව හා ඔවුන් ආරක්ෂා කළ යුතු බව රජය පිළිගන්නේද? 3. ණය වාරික හා ලීසින් වාරික ගෙවීමට නොහැකිව සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකිව සිටින කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන්ට රජය ලබා දෙන කෙටි කාලීන හා දිගු කාලීන සහන හා විසඳුම් කවරේද? 4. රසායනික පෝර නොමැති වීම නිසා ඉදිරි කන්නේ වී අස්වැන්න කුපමණ ප්‍රමාණයකින් අඩු වේදයි ඇස්තමෙන්තු කර තිබේද? එසේ අස්වැන්න අඩු වීම හේතුවෙන් ගොවින්ට මෙන්ම බිඳ වැටෙන වී සහ කර්මාන්තකරුවන්ට සිදුවන අලාභය පියවීමට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාරිභෝගිකයා වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හදිසි නීතිය පාවිච්චි කරපු පළවෙනි අවස්ථාව මේ. ඉතිහාසයේ ත්‍රස්තවාදයේ මර්ධනය වෙනුවෙන් තමයි හදිසි නීතිය පාවිච්චි කළේ. ඒ පාවිච්චි කළේ සත්භාවයෙන් පාරිභෝගික ආරක්ෂා කිරීමේ අවංක පරමාර්ථයක් ඇතුව. පාරිභෝගික අධිකාරිය මගින් පණවන ලද මේ ගැසට් නිවේදනය සහ හදිසි නීතිය පනත යටතේ මේ ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අද තිබෙනවටත් වඩා වැඩි මිලකට තමයි පාරිභෝගිකයන්ට මේ සහල් සහ වී වගේම සීනි පරිභෝජනය කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අද සහල් මිල පිළිබඳව කතා කරනවා. නමුත් මීට අවුරුදු ගණනාවකට පෙර ප්‍රශ්න දෙකක් කතා කළා. පළවෙනිම ප්‍රශ්නේ වීටික විකුණ ගන්න පුදුහක් නැහැ ගොවියට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ කියන ප්‍රශ්න. දැන් අද ඒ ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ. ඔබතුමාට අපි දිගින් දිගටම කිව්වා මේ කෘෂිකර්මාන්තේ රසායනික කාබනික කියලා දෙයක් නැහැ. ශාකයේ ඉල්ලන පෝෂක ගුණය දෙනවනම් නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් ඇතුළු සංඝටක ටික අපි දෙනවනම් ඒක තමයි අපි ඔබතුමාට අපි කියන්නේ. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ අපි මේ කන්නේ ගොවින්ට නයිට්‍රි අපි ගෙනාවු පොටෑසියම් එක රසායනිකයක් නෙවෙයි. ඒක කාබනික පොහොරක්. ඒ නිසා ඒක පොළවෙන් හදාගත් එක. ප්‍රොසෙස් කරාම තමයි කිමිකල් වෙන්නේ. ඒ නිසා පළවෙනියට පොඩි අයට උගන්වන්න. දෙවෙනියට ඔබතුමාට කියනවා මේ නැනෝ නයිට්‍රජන් එක ගැන ඔබතුමා කිව්වා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කතා කරයි කියලා. හැබැයි ඔබතුමාට අපි මේ පරිසර හතකාමී කෘෂිකර්මාන්තය සඳහා තමයි අපි නැනෝ මේක තමයි ලෝකෙයි අලුත්ම තාක්ෂණය කරු විපක්ෂ නායකතුමා. ඉතින් මේක අනිත් යුවට වැඩිය යූරියා මිටියකින් කරන එක මේක ලීටර් භාගයකින් කරන්න පුළුවන් අපිට. ඒ නිසා ඉතාම හොඳ තාක්ෂණින් යුත් නැනෝ නයිට්‍රජන් පොහොරක් අපි ආනයනය කරනවා. අපි දැන් 30 වෙනිදා වෙනකොට පොහොර සියල්ල ගේනවා.